මහාචාර්ය අජන්තා පෙරේරා මැතිණියකින් අපි අහන්නේ නිව් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මුහුදුපත් වුණා. මුහුදට විශාල හානියක් සිදු වුණා කියලා ඔබතුමිය විශාල වශයෙන් කිව්වා, ජනතාවට කියලා දුන්නා මෙච්චර හානියක් වෙනවා කියලා. මේ වන්දි ලබා ගැනීම පිළිබඳව මොකද දන්නේ? අපි ඇත්තටම මේ වන්දි මුදල ලබා ගැනීමට විශාල උනන්දුවක් ගන්න හේතුව තමයි කොරල්පර රාශියක් විනාශ වෙනවා. අපි දන්නවා කොරල්පර කියන්නේ මේ මුහුදේ සුළඟ නැත්නම් මේ මුහුදෙන් එන රැල්ල අපේ ගොඩබිමට වෙන හානිය අවම කරන්නේ නැත්නම් අඩු කරන්නේ මේ කොරල්පර තුරින්. අපි දන්නවා මුහුදු රැල්ල විශාල වශයෙන් ගොඩබිමට ආහමර සුනාමියක් එන්න පුළුවන්. නමුත් ගියවස් 2004 අපි දැක්ක කොච්චර ලොකු විනාශයක් මේ රටට වුණාද කියලා මේ සුනාමි. නමුත් මේ දේවල් නවත්තන්නට තියෙන දෙයක් තමයි කඩුලාන පද්ධති සහ කොරල් පර කියලා කියන්නේ. දැන් මේ කොරල් පරයක් හැදෙන්නේ, ඒ කියන්නේ අඟල් 3ක් නැත්තම් එහෙම ඉතාමත් කුඩා ප්‍රමාණයක් කොරල් පරය වැවෙන්න අවුරුද්දක කාලයක් යනවා. දැන් අපිට කොරල් පරයක් දැක්කම අපි දකින්න කොයිතරම් අලංකාර දෙයක් කියලා. මේ කොරල්පරේ වටා විශාල මත්ස්‍යන් රාශියක් ඉන්නවා. මේ සුන්දරත්වයේ දකින අපිට තේරෙන්නේ නැහැ මේ කොරල්පරයක් හැදෙන්න අඟල් 3ක් හැදෙන්න අවුරුද්දක් ගත වෙනවා කියලා. ඒ කියන්නේ මේක අපේ ජීවිත කාලේ අපිට මෙච්චර විශාල කොරල්පර හදාගන්න බෑ. අපිට තියෙන වාසනාවක්. නමුත් මේ නෞකා දෙකෙන් මේ කොරල්පරව විනාශ වෙලා ගියා. ඒ කොරල්පර ආශ්‍රිතව හිටපු කැස්බෑවන් මැරිලා ගියා. ඩොල්ෆින්ලා මැරිලා ගියා. හැබැයි අවාසනාවන්තකමට මේ තී වෙච්ච පරිසර හානියට අපි වන්දි මුදලක් ලබාගෙන නැවත ඒ යථාතීච සත්‍යෙට පත් කරන්න බැරුණත් ඒ හා සමාන තත්ත්වයකට පත් කරගන්න අපිට කිසිම උනන්දුවක් ඇවිල්ලා නැහැ. අපි නඩුවක් දැම්මා. SCFR 184 කියන නඩුවක් දැම්මා. දැන් ඒ නඩුව නොවැම්බර් මාස දක්වා ගිහිල්ලා තියෙනවා. මීපා ආයතනේ මේට සම්බන්ධ ආයතනේ කියනවා කිසිම හානියක් වුණේ නැහැ කියලා. හැබැයි අපේ වන්දි මුදල ගණන් හදලා තියෙන්නේ ඩොලර් බිලියන 5ක් කියලා. දැන් මේ ඩොලර් බිලියන 5ට මොකද වුනේ? මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ ඩොලර් බිලියන 5 අරගෙන අපිට මුහුදත් යථා තත්ත්වයකට පත් කරගෙන අපේ ගෑස් ටික, අපේ ඩීසල් ටික, මේ ටික ගෙන්න ගන්නවා. අපි උත්සාහයක් ගන්න. ඒ වගේම මතක තියාගන්න අපි නෞකාවක් ගැන කතා කරන්නේ, නැව් සමාගමක් ගැන කතා කරන්නේ. ඕන් වන්දිය වෙනුවට අඩු වශයෙන් අපේ අවශ්‍ය තෙල් ටික එහෙම නැත්නම් ගෑස් ටිකවත් ප්‍රවාහනය කරලා දෙනවනම් අපිට මේක ලොකු උදව්වක් වෙනවා රටේ මේ වෙලාවේ. ඇයි අපේ පාලකයන්ට මේ ගැන හිතන්න බැරි කියන එක ප්‍රශ්නයක් වෙනවා. අපේ මුහුද කියන්නේ ධීවර කර්මාන්තයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපේ ස්වභාවික සම්පත් ටික ආරක්ෂා කරනවා කියන්නේ අපේ දරුවන්ට අපේ බූදලය අපි දෙන එකයි. මේක අපි තේරුම් ගන්න ඕනේ. අපිට අයිති නෑ මේ පරිසරය. මේ පරිසරය අයිති අපිට පස්සේ නෑ නේද? ඒ නිසා අපි ඒක ඔවුන්ට දෙන දායාදේ. මේකවත් අපිට කරගන්න බැයි නම් මේ පාලකින්ගේ අපිට ඇති වැඩක් මොකද? ඒ නිසා අපි ඒකයි අපි මේ ගෝඨා ගෝ ගමට ඇවිත් ඉන්නේ. ගෝඨා ගෙදර යන්නම ඕනේ. බුද්ධිය නැත්තම්, හොඳ මනසක් නැත්තම් ජීවිතේ මේ පරිසරය ගැන තියෙන වැදගත්කම තේරෙන්නේ නැත්තම්, මිනිස් ජීවිත ගැන වැදගත්කම තේරෙන්නේ නැත්තම් ගෝට වෙන කොහෙද යන්නේ? ගෙදරම තමයි යන්න ඕනේ. මොකද අපිට රට හදාගන්න හොඳ නායකයන් ටික අපි බිහි කරගන්න. You're watching the Life Traveler channel.